කොහමද අදයි බලන්න හදන්නේ පුංචි රොබෝ කෙනෙක්ගේ වීරක්‍රියාවක් ගැන. අද බලන චිත්‍රපටයේ නම වෝල්ලි. පටන් ගද්දී අපිට පෙන්වන්නේ අනාගතයේ දවසක්. අපේ පෘථිවිය සම්පූර්ණයෙන්ම කුණු වලින් වැහිලා ගිහිල්ලා හැම තැනම කුණු ගොඩවල්. ලෝකේ මිනිස්සු කවුරුත් නැහැ. මිනිස්සු හැමෝම අභ්‍යවකාශයට ගිහින් යානාවල තමයි ජීවත් වෙන්නේ. අපිට පෙනෙනවා පෘථිවියේ ඉන්නවා පුංචි රොබෝ කෙනෙක්. මෙයා ඇවිල්ලා කුණු තියෙන දේවල් ඔක්කොම එකතු කරලා ඒවා පුංචි බ්ලොක්ස් විදියට හදලා ඒවා තැන් තැන්වල ගොඩ ගන්නවා. මේගොල්ලෝ වෝල්ලි මෙයාගේ නම. මේ වගේ රොබෝලා ගොඩාක් ඉඳලා තියෙනවා මේ පෘථිවියේ තියෙන කුණු අස් කරන්න. හැබැයි දැන් ඉතුරු වෙලා ඉන්නේ මේ වෝල්ලි විතරයි. එයාට තව පුංචි යාළුවෙකුත් ඉන්නවා. මොකද කරපොත්තෝ ලේසියෙන් වඳ වෙන්නේ නැහැ. කරපොත් එක්ක ඉන්න එයාගේ යාළුවෙක්. වෝල්ලි ඉතින් එයාගේ වැඩ ඉවර කරලා හවස් වෙද්දී කරපොතු යාළුවත් එක්කගෙන එයා ඉන්න තැනට යනවා. ඒ යද්දි වෝල්ලිගේ අබලන් වුණ කෑලි හැම තියෙනවා නම් මෙතන තවත් ගොඩක් වෝල්ලිලා ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ දැන් අබලන් වෙලා තැන් තැන්වල ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් පාර්ට්ස් අරන් අපේ වෝල්ලි රිපයර් කරගන්නවා. ඒ යන අතරතුර අපිට පෙන්නනවා ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඒක කියන්නේ පෘථිවියෙන් පිටත් වෙලා යානාවල යද්දී ඒ මිනිස්සුන්ට තියෙන සැප සම්පත් සහ ඒගොල්ලන්ට ඉන්න පුළුවන් විදිහ ගැන විස්තර කරලා. වෝල්ලි හිමින් හිමින් එයා ඉන්න තැනට ගිහිල්ලා එයා දාගන්නවා ෆිල්ම් එකක් එයා ළඟ තියෙන ටීවී එකක තියෙන ආදරය ගැන. ඒ වෙලාවේ එයා යාගෙන ආපු බඩු අනම්මනම් තැන් තැන්වල තියලා එයා එකතු කරනවා මිනිස්සුන්ගේ තියෙන අමුතු බඩු. ඊට පස්සේ එයා කරපොත්තටත් කන්න දීලා එයා නිදාගන්න යනවා. උදේම වෝල්ලිට වෝනින් එකක් එනවා එයාගේ බැටරි එක බැහැලා කියලා. ඉතින් එයා වහලුරට ගිහිල්ලා සෝලර් පැනල්ස් වලින් එයාගේ බැටරි චාර්ජ් කරගන්නවා ආපහු වැඩට යන්න. එයා ගිහිල්ලා එදා දවසෙත් එයාගේ වැඩ ටික කරනවා. කුණු ටික එකතු කරලා ඒවා බ්ලොක්ස් විදියට හදලා ඒවා තැනකට ගිහිල්ලා ගොඩ ගන්නවා. මේ අතරතුර එයා හොයාගන්නවා පෙට්ටියක් ඇතුලේ තිබිලා පැලයක් පැලවෙලා. මේ ලෝකේ මේ සම්පූර්ණ විනාශ වෙලා මේ විදියට ජරා ජීර්ණ වුණාට පස්සේ මේ හම්බෙන පළවෙනි පැලය. කොහොමරි මෙයා මේ පැලෙත් එකතු කරගෙන අරගෙන ගිහිල්ලා ආපහු එයාගේ ඉන්න තැනට ගොඩ වෙද්දිම එයාගේ උඩට යන තැනට ලේසර් බීම් එකක් වදිනවා. චූටි රතුපාට ලයිට් එකක් වැටෙනවා. මෙයා මේක ගැන කුතුහලයක් ඇති වෙලා එක කොහෙද යන්නේ කියලා හොයාගෙන යනවා. අරගෙන ආපු බඩු ටික එතන උඩ තියලා කොහොම කොමාරි මේ එළිය එක තැනකට ගිහිල්ලා තවත් වටේම මේ වගේ ලේසර් බීම් ටිකක් ඇවිල්ලා එක තැනකට එකතු වෙනවා. ඒ වෙලාවේ උඩ ඉඳලා යානාවක් පාත් කරනවා මේ වෝල්ලි ඉන්න තැනට. ලේසර්ස් වලින් කරලා තියෙන්නේ, ලයිට්ස් වලින් කරලා තියෙන්නේ යානාව බාන්න පුළුවන් තැනක්, හරියට හොඳ මතුපිටක්, හොඳ පොලවක් තියෙන තැනක් හොයාගන්න එක. ඉතින් යානාව මෙතෙන්ට බාද්දී වෝල්ලි 99 න් තමයි බේරෙන්නේ. මේ වෙලාවේ මේ යානාව ඇවිල්ලා පහලට තව රොබෝ කෙනෙක්ව රිලීස් කරනවා. මේ රොබෝ හරිම ලස්සනයි, සුදු පාටයි, හරිම පිරිසිදු පාටයි. වෝල්ලිට යාව දැකපු ගමන් හිත යනවා. ඊට පස්සේ මේ රොබෝ කරන්නේ එයාව ක්‍රියාත්මක කරාට පස්සේ යා ගිහිල්ලා ස්කෑන් කරනවා තැන් තැන්වල. එයා මොකක් හරි හොයනවා වගේ. ටිකකින් යාව දාලා මේ යානාව පිටත් වෙලා යනවා. යානාව ගියාට පස්සේ අර ආපු රොබෝ වේගෙන් එහෙට මෙහෙට පියාඹනවා. වෝල්ලි මේ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආ හිමීට පාත් වෙනවා. මේ වෙලාවේ වෝල්ලි හැංගිලා බලාගෙන ඉද්දියා යතින් ගල් කැටයකට වැදිලා එක බිම වැටෙනවා. එකපාරම මේ රොබෝ හැරිලා ලේසර් බීම් එකකින් තියනවා ඒ තැන විනාශ වෙලා යන්න. වෝල්ලිට හානියක් වෙන්නේ නැහැ. එයා බයෙන් හැංගිලා ඉන්නවා. ඊට පස්සේ වෝල්ලි හොරෙන් හොරෙන් පස්සෙන් යනවා මේ රොබෝ කොහෙද යන්නේ කියලා බලන්න. එයා මොන හරි ස්කෑන් කර කර හොයනවා. මේ වෙලාවේ වෝල්ලිගේ කරපොත්ත හිමීට හිමීට මේ රොබෝ පැත්තට යනවා. රොබෝට සද්දය වුණ ගමන් එයා හැරිලා පවු ලේසර් බීම් එකකින් තියනවා. හැබැයි කරපොත්තට හානියක් වෙන්නේ නැහැ. කරපොත්ත ළඟට ගියාම මේ රොබෝ හිමීට කරපොත්තව එයාගේ අතට ගන්නවා. වෝල්ලි බලාගෙන ඉන්නවා මේ කරපොත්ත අර රොබෝ ගැඟේ යද්දී අර නිකන් කිචි කැවෙනවා වගේ. එයා හිමීට දඟලද්දී වෝල්ලි හිනා වෙනවා. අර රොබෝට මේ හිනා වෙන සද්දය ඇහුණ ගමන් එයා ආපහු ලේසර් බීම් එකකින් වටේටම තියෙනවා. ඊට පස්සේ මේ රොබෝ හිමීට ළඟට ගිහිල්ලා අහනවා ඔයා කවුද කියලා. වෝල්ලි හිමීට ඇස්සරලා බලද්දී කරපොත්ත ගිහිල්ලා වෝල්ගේ අතට පයින්නවා. ඊට පස්සේ මේ රොබෝ වෝල්ලි වෙස් ස්කෑන් කරලා එතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඔහොම කාලය ගත වෙනවා. මේ රොබෝ තැන් තැන්වල ස්කෑන් කර කර ඇවිදිද්දී වෝල්ලි යාගේ පස්සෙන්ම යනවා. වෝල්ලි ගිහිල්ලා යාර කලින් බලපු ආදරණීය ගීතයක් දාගෙන තමා මෙයා මේ රොබෝ දිහා බලන් ඉන්නේ. මොකද වෝල්ලි මේ රොබෝට කැමති. එක වෙලාවක් මේ රොබෝ හොය හොය යද්දී මෙතන උඩ නැවක තියෙන ලොකු කාන්දමක යාව ඇලෙනවා. ගැලවෙන්න උත්සාහ කරනවා හරියන්නේ නැහැ. වෝල්ලි බලාගෙන ඉන්නේ මේ රොබෝ නැවත් එක්කම විනාශ කරලා දානවා. මේ රොබෝට ලොකු වෙඩි තියන්න පුළුවන්, ලොකු ලේසර් බීම් යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොමාරි මේ වෙලාවේ මේ බොරබෝ බලාගෙන ඉන්නවා අර විනාශ වෙන නැවුදිහා. වෝල්ලි හිමීට ළඟට එනවා. මේ දෙන කතා කරන්න ගන්නවා රොබෝ භාෂාවෙන්. ඒ වෙලාවක ළඟේ නම් කියනවා. වෝල්ලි කියනවා යාගේ නම වෝල්ලි කියලා. මේ ඇවිල්ලා ඉන්න රොබෝ ඊව්. මේ වෙලාවක පාරම වෝල්ලිගේ සිස්ටම් එකේ වෝනින් එකක් එනවා, සුලි කුණාටුවක් එනවා කියලා. මේ වෙලාවේ ඊව් කලබල වෙලා වටපිට බලද්දී වෝල්ලි කරන්නේ යාගේ අතින් අල්ලන් හිමින් හිමින් අරන් එනවා එයා ඉන්න තැනට. ඊට පස්සේ වෝල්ලි එයා එකතු කරලා තියෙන එක එක දේවල් දෙනවා.
යදෙනවා බබල් රැප් එකක් එහෙම මෙයා ටක්ටක් ගාලා එක බින්දලා දානවා. ඒ වගේම මෙයා දෙනවා රූබික් කියුබ් එකක් එයා ටක් ගාලා හැරෙද්දිම එක විසඳනවා. ඊට පස්සේ එයා දාලා පෙන්නනවා ටීවී එකේ වීඩියෝ එකක්. ඒකේ තියෙන්නේ කට්ටියක් dance කරන එකක්. හොලේ dance කරලා පෙන්නනවා ඒකේ වගේ ඊව් නටද්දී යාගේ ශක්තිය යාගේ බලය වැඩි මේ මුළු තැනම හෙල්ලෙනවා වෝල්ලිගේ ගෙදර. ඊට පස්සේ එයා කරකැ කරකැ නටන්න උගන්නනවා ඊව් කරකෙද්දී වෝල්ලිගේ ඇඟේ වැදලා එයා විසික් වෙලා යනවා. ඒ වෙලාවේ වෝල්ලිගේ හැටත් හානියක් වෙනවා. එයා එතන තියෙන තව එයා එකතු කරලා තියෙන හැක් අරන් හදා ගන්නවා. ඊට පස්සේ ඊව් කරන්නේ එතන තියෙන ලයිට් එකක් අරන් පත්තු කරලා බලනවා. මේ වෙලාවේ ලයිට් එකේ එළිය මූණට වැටිලා ඊව් ලස්සනට පේනවා වෝල්ලිට. ඒ වෙලාවෙම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් යන්නේ ලස්සන ආදර ගීතයක්. ඉතින් වෝල්ලි බලන් ඉන්නවා ඊව් දිහා. වෝල්ලි හිමීට ඊව්ගේ අතින් අල්ලන්න හදනවා. හැබැයි ඒ වෙලාවේ අල්ල ගන්න වෙන්නේ නැහැ. මේ වෙලාවේ වෝල්ලි කරන්නේ හිමීට ගිහිල්ලා අරන් ඇවිල්ලා පෙන්නනවා අර යා කලින් ගෙනාපු පැලය. ඒක දැකපු ගමන් ඊව් ඒක ස්කෑන් කරලා එයා එකපාරම ඒ පැලය අරන් යාගේ ඇඟ ඇතුලේ දාගෙන එයා යනවා ස්ටෑන්ඩ් බයි මූඩ් එකට. යාගේ පපුවේ පැලයක ලකුණක් තියෙනවා. ඒ කියන්නේ ඊව් මෙච්චර වෙලා හොයලා තියෙන ස්කෑන් කර කර පැලයක් වෙන්න ඕනේ. පැලය දැකපු ගමන් එයා පැලේ අරන් ඇතුළට දාගෙන සිග්නල් එකක් යවන යාගේ අර ආපු යානාවට. දැන් එයා හෙල්ලෙන්නේවත් නැහැ. පොල්ලි හිතන්නේ ඊව්ගේ බැටරි බහලා කියලා. එයා එළියුනහම එයා වරන් යනවා ඉරාවුව වැටෙන්න යව චාර්ජ් වෙන්න. හැබැයි ඊව් හෙල්ලෙන්නේවත් නැහැ. පොල්ලි බලාගෙන ඉන්නවා ඌ පිච්චි පිච්චි කොච්චර කාලයක් බලන් හිටියත් ඊව් හෙල්ලෙන්නේ නැහැ. වහින වෙලාවට වැලිකුණාට වෙන වෙලාවට ඊව් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා වෝල්ලි. ඒ වගේම යාව චාර්ජ් කරන්න යාගේ වයර් දෙකක් දහලත් උත්සාහ කරනවා. ඊව් චාර්ජ් කරන්න වෙන්නේ නැහැ. වෝල්ලිව විසික් වෙලා යනවා. වෝල්ලි කරන්නේ ඊව් ලයිට් වැලකින් බැඳගෙන අල්ලගෙන යාව ඇවිද්දවන්න එක්ක යනවා. එයාත් එක්ක ඔරු පදිනවා. ඒ වගේම අන්තිමට වෝල්ලි කොහොම කොහමරි කරලා ඊව්ගේ අතින් අල්ල ගන්නත් උත්සාහ කරනවා. පස්සේ දවසක වෝල්ලි යා වෙතන තියලා වැඩ කරන්න යනවා. යාට තියෙනවා කුණු අස් කරන්න. මේ වෙලාවේ වෝල්ලි වැඩ කරගෙන යා දකින්න අර යානේ ආපහු එනවා. එයා ඉක්මන් ටික්මන් එනවා ඊව් ඉන්න පැත්තට. මේ වෙලාවේ ඊව් අරන් යනවා මේ ආපු යානාව. මේ යානාවෙන් කරන්නේ මේ එවපු ඊව් වගේ රොබෝට්ස්ලා අරන් යන එක. ඊව්ගේ විතරයි අර පැලයක් හොයාගත්තු සංඥාව පත්තු වෙන්නේ. කොහොම කොහමරි යානාවේ එල්ලෙනවා. ඉක්මන් ටික්මන් ඇවිල්ලා වෝල්ලි ඊට යන්න දෙන්නේ නැහැ යා. මේ වෙලාවේ මේ යානාව අභ්‍යවකාශය බලා පිටත් වෙලා යනවා. වෝල්ලිගේ කරපුත්තා පහල ඉඳන් බලන් ඉන්නවා. වෝල්ලි මේක එල්ලිලා යානාවත් එක්කම යනවා ඊව්ව අරන් ඉන්න. මේ යානාව ගොඩාක් දුර යනවා අභ්‍යවකාශයේ. ගොඩාක් දුර ගිහිල්ලා ගිහිල්ලා එනවා ප්‍රධාන යානාවකට. ඔක්කොම රොබෝවලා තමයි වැඩ කරන්නේ. යානාව ඉන්න ඔක්කොංගම ඇතුළට අරගෙන හිමින් හිමින් පහලට ගන්නවා. ඊව් අරන් යනවා ක්ලීන් කරන තැනකට. එතන ක්ලීන් කරන රොබෝ ලැවිලා යාගේ ඇඟේ තියෙන ඩර්ට් ඔක්කොම කුණු ඔක්කොම විසබීජ ඔක්කොම අයින් කරලා දානවා. මේ වෙලාවේ වෝල්ලිත් ඉන්නවා ඒ කට්ටියක යන්න. ඊට පස්සේ මැෂින් එකෙන් අරන් යවදීවම එයාගේ ඇඟේ සම්පූර්ණ තියෙන්නේ විසබීජ කුණු. ඉතින් මේ ක්ලීන් කරන රොබෝට අමාරුයි මේක කරන්න. මේ වෙලාවේ මේ රොබෝලා ස්කෑන් කරගෙන යද්දී ඊව්ගේ අර පැලේ තියෙන එක ලකුණ දැකලා යාව ටක් ගාලා අරන් යනවා අනිත් පැත්තට. මේ වෙලාවේ වෝල්ලි කරන්නේ පස්සේ අනේක අර ක්ලීන් කරන රොබෝට වෝල්ලි ගිය පාරත් ක්ලීන් කරන්න වෙනවා. ඊට පස්සේ වාහන යන තැනකට වගේ රොබෝලා යන තැනකට වගේ එනවා. අර ආපු ඊව් අරන් ආපු රොබෝ එයා යද්දී වෝල්ලි එන්න හදනවා. මෙතන කොහොම කොහොමරි වෝල්ලි කකුල දාලා එන වාහන ගොඩක් ඇක්සිඩන්ට් වෙනවා. එන රොබෝලා ගොඩක් එකින් එක හැප්පෙනවා. ඒ වගේ මේ වෙලාවේ වෝල්ලි යද්දී දකින්නවා මිනිස්සු යානාවල වාඩි වෙලා ඉන්නවා. මිනිස්සු ඔක්කොම තරබාරු වෙලා ඒගොල්ලෝ මේ යානා වලින් බහින්නෙත් නැති ගානයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ටෙක්නොලොජි එකත් එක්කම ඉන්නේ. එහා පැත්තේ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්නේත් එතන තියෙන ඒගොල්ලෝ ස්ක්‍රීන් එකකින්. මේ වෙලාවේ කෙනෙක් වැටෙනවා. එයා බීම් එකක් අනිත් පැත්තට තියන්න ගිහිල්ලා වෝල්ලි ඒගොල්ලන්ට උදව් කරන රොබෝ කෙනෙක් කියලා හිතලා අන්තිමට ඒගොල්ලන්ට නැගිට ගන්නවත් බෑ. මිනිස්සු ඒ තරම් කම්මැලි වෙලා දුර්වල වෙලා තරබාරු වෙලා ඔහේ ඉන්නවා. ඉතින් වෝල්ලි කරන්නේ මේ මිනිස්සයාට අර එයාගේ යානාවට ආපහු නැග ගන්න උදව් කරන එක. එයාගේ නම ජෝන් කියලා තමයි එයා කියන්නේ. පුංචි බබාලවත් චූටි කාලේ ඉඳලා මේ වගේ යානාවල තියලා තමයි ඒගොල්ලන්ට කියලා දෙන්නේ. ඒ වගේම වෝල් එක පාරක් මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න එක්කෙනෙක්ගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් අයින් කරනවා. යාට එතනින් යන්න ඉඩ හදාගන්න. ඒ වෙලාවේ තමයි යා මේ ලෝකය මොන වගේද කියලා හරියටම බලාගන්නේ. ඒ වෙලාවේ එයා යන්නේ ඊව් ඉන්න තැනට. හැම මිනිස්සයම මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නේ. කොහොම හරි අර ස්ක්‍රීන් එක අයින් කරපු ගෑනු කෙනා එයාගේ නම මේරි. එයා එළියට බැස්සම එයා තමයි දකින්නේ ඒගොල්ලන්ට පූල් එකකුත් තියෙනවා කියලා. ඒ තරම් ඒගොල්ලන්ගේ දැනීම නැහැ. ඒගොල්ලෝ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉඳලා තියෙනවා. කොමාරි වෝල්ලි යනවා ඊව් එක්කම. ඊව යන්නේ පාලන මැදිරියකට. ඒ වෙලාවේ ස්කෑන් කරලා එතන ඉන්න කැප්ටන්ට කතා කරනවා. යව හැරවනවා. අපිට පෙන්වනවා කැප්ටන්ලා පරම්පරාව 2105 ඉඳලා තමා මේ මිනිස්සු ඉඳලා තියෙන්නේ මේතන. මේ යානාවේ කැප්ටන්ලා කාලෙන් කාලට වෙනස් වෙලා තියෙනවා. දැන් ඉන්න කැප්ටන් 2775 වෙනි අවුරුද්ද ඉඳලා තමා ඉන්නේ.
එයත් අර වගේම තරබාරු වෙලා මිනිස්සු මේ විදිහට වෙනස් වෙලා. ඒ වගේම යා නැකිටම යාව දත්මත් දාන්න මූණ සෝදවන්න ට්‍රිම් කරන්න හැම එකටම රොබෝලා ඉන්නවා. ඊට පස්සේ යාව යාගේ පුටුවෙන්ම අරගෙන යනවා පාලන මැදිරියට. යාට තියෙන්නේ නිකන් බලාගෙන ඉන්න විතරයි. කොහොම හරි අපිට පේනවා මෙයාගේ මෝනින් ස්පීච් එකක් දෙනවා යා කට්ටියට කතා කරලා. එයා කියනවා දැන් අපි අවුරුදු 700ක් මෙතන ඉඳලා තියෙනවා කියලා. ඒ වගේම මේ වෙලාවේ අර යාගේ ඇසිස්ටන්ට් රොබෝ කෙනෙක් ඉන්නවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක්. එයා කියනවා ඊව ඇවිල්ලා ඉන්නවා කියලා යාගේ පොසිටිව් ලක්ෂණයක් තියෙනවා කියලා. කොමාරි කැප්ටන් මේක බලලා එයා එතන තියෙන බටන් එකක් ප්‍රෙස් කරාම ඔක්කොම වැහිලා එතන ඉන්න පරණ ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඒගොල්ලන්ට කියනවා එහෙනම් ඕගොල්ලන්ගේ ඊව් හොයාගෙන ඇවිල්ලා තියෙනවා පැලයක් මොකක් හරි ඒ වගේ දෙයක් පෘථිවිය ඉඳලා එහෙනම් දැන් ඕගොල්ලෝ ආපහු ගෙදර යන්න ලෑස්ති වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ පෘථිවිය ආයේ ජීවයට සුදුසුයි කියලා තමයි මෙතනින් කියන්නේ. ඒ වගේ මේ වෙලාවේ එතනින් කියනවා ඒ ගෙනව පැලේ තියෙනවා නම් හොලෝ ඩිටෙක්ටර් එකට දාන්න මෙතන තියෙන එකට දාන්න. එතකොට ඇක්සියම් මේ යානාවේ නම අරන් යයි ඕගොල්ලන්ව පෘථිවියට කියලා. ඒ වගේ මෙතන කියනවා මෙතන තියෙන ගුරුත්වයේ වෙනස නිසා මිනිස්සු තරබාරු වෙලා ඇති. හැබැයි ගිහිල්ලා පොඩ්ඩක් දිව්වම ඔය හැමදේම හරියයි කියලා සාමාන්‍ය තත්ත්වයට එයි කියලා. ඒ වගේ මැනුවල් එකක් තියෙනවා. අර තව ප්‍රශ්න තියෙනවා නම් මැනුවල් එක බලලා තේරුම් ගන්න කියලා තමයි එතනදී දෙන්නේ පණිවිඩය. මේ වෙලාවේ මේ මැනුවල් එකේ තියෙන කමාන්ඩ් එකක් කියව ගමන් උඩින් තියෙන කෑල්ලක් ඇවිල්ලා ඊව අල්ල ගන්නවා. ඊ වල්ලගෙන කැප්ටන් ගෙන් කන්ෆර්මේෂන් එක අරගෙන එයාගේ ඕපන් කරලා බලනවා. අර පැලය දාගත්තු තැන එතන පැලය නැහැ. මේ වෙලාවේ වෝල්ලිගෙත් බලනවා කෝ පැලය කියලා. ඊට පස්සේ එතන ඉන්න රොබෝ මේගොල්ලන්ට ඇසිස් කරන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ඇවිල්ලා කියනවා ෆෝල්ස් ඇලාම් එකක් වෙන්න ඇති. මෙතන පැලයක් නැහැ මොකක් හරි සිස්ටම් එකේ ප්‍රශ්නයක් කියලා ඊව්ගේ. ඒ වෙලාවේ ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා කැප්ටන් අන්න දෙනවා මේක වැරදි වැටහීමක් එහෙම එකක් නැහැ. එහෙනම් සාමාන්‍ය තත්ත්වයට යන්න කියලා. ඊට පස්සේ අරන් යනවා ඊව යාගේ ටෙක්නිකල් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. මේ වෙලාවේ කැප්ටන් දකිනවා වෝල්ලි මෙතන ඉන්නවා. වෝල්ලි කිව්ල කැප්ටන්ට අතර අත දීලා ඊව යන වාහනේම නගිනවා ඊව එක්ක යන්න. කැප්ටන් ගැතට වෝල්ලිගේ අතේ තිබිලා වැලි ටිකක් පස් ටිකක් හිටිනවා. මේ වෙලාවේ මේ පස් පරීක්ෂා කරලා බලද්දී කැප්ටන් තේරුම් ගන්නවා පෘථිවිය කියන්නේ මොකක්ද, මුහුද කියන්නේ මොකක්ද, පෘථිවිය මොන වගේද. එයා ටික ටික ඒක ගැන ඉගෙන ගන්නවා. අනිත් පැත්තෙන් තාමත් අර ක්ලීන් කරන රොබෝ වෝල්ලිගේ පාර ක්ලීන් කර කර එනවා. එයාට ඒක ඇති වෙලා තියෙනවා. මේතර දුර රිපෙයා කරන තැනට ගියාම වෝල්ලිව තැනකට දානවා රිපෙයා කරන්න. ඒ වගේම ඊව අරන් ගිලා රිපෙයා කරන හැටි දකිනවා වෝල්ලි. එයාට පේන්නේ ඊව්ගේ අත ගලවනවා, එයාගේ බෙල්ල ගලවන්න හදනවා මේ වගේ දේවල්. ඉතින් වෝල්ලි කරන්නේ එයාව දාලා තියෙන තැනත් ගලවගෙන ඊව් ඉන්න තැනට යනවා. එතන තියෙන වීදුරුවකුත් කඩාගෙන බලද්දී ඊව රිපෙයා කර කර ඉන්නේ. මේ වෙලාවේ ඊව්ගේ අතක් ඇදලා ගන්නවා එයාගේ අත රිපෙයා කරද්දී අර රොබෝ ගලවලා ගත්තු එක. ඉතින් වෝල්ලි එක අරන් දඟල දඟල ඉද්දී එයාගේ අතින් ඊව්ගේ අතින් අර යන බීම් එකක් වගේ එකක් පත්තු වෙලා ඒක ගිහිල්ලා වදිනවා මෙතන තියෙන සෙකියුරිටි ඩෝ එකේ. ඊව් උත්සාහ කරනවා ඒක යන්න කලින් නවත්තන්න බෑ, නවත්ත ගන්න බැරි වෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ අර දොර ඇරෙන එක මෙතන ඉන්න රොබෝස්ලා ඔක්කොම හදන්න ගෙනල්ලා තියෙන එක එක අප්සෙට් තියෙන රොබෝස්ලා ඔක්කොම එළියට යනවා. ඒගොල්ලෝ යන්නේ වෝල්ලිවත් ඒගොල්ලන්ගේ වීරයා විදිහට උස්සගෙන. එළියට ගිහිල්ලා යද්දි මෙතන ඉන්නවා නවත්තන රොබෝස්ලා ඒගොල්ලෝ මේ කට්ටියව නවත්තනවා. ඒ වෙලාවේ ඊ වෙනවා වෝල්ලිගේ ඇතේ තියෙන යාගේ අත අරගෙන හයි කරගන්න. ඒ වෙලාවේ එතන ඉන්න රොබෝස්ලා ෆොන්තුරක් අරන් දානවා. මෙතන ඉන්නවා හරියට වැඩ කරන්නේ නැති රොබෝලා මේගොල්ලෝ ටිකක් දරුණු වෙලා ඒගොල්ලෝ කියලා දාන්නේ වෝල්ලිගේ පින්තූරයයි ඊව්ගේ පින්තූරයයි. ඊව්ට මේක හිතා ගන්නවත් බෑ මොකද ඊව් ඒ වගේ නරක කෙනෙක් නෙවෙන හින්දා. මේ වෙලාවේ අර අල්ලන රොබෝලා කට්ටිය පස්සේ එලවන්න ගන්නවා. ඊව්ට වෙන කරගන්න දෙයක් නෑ. එයා වෝල්ලිවත් උස්සගෙන යනවා යාව බේර ගන්න. මොකද මේ රොබෝස්ලා දැන් නරකයි කියලා තමයි දැන් මේ සිස්ටම්ස් වල තියෙන්නේ. ඉතින් අර එන ආරක්ෂා කරන රොබෝස්ලා මේගොල්ලන්ව අල්ල ගන්න හදන්නේ. මුළු පළාතේම හැමතැනම ස්ක්‍රීන්ස් වල මේ රොබෝලා දෙන්නගේ වෝල්ලිගේ ඊව්ගේ පින්තූර දාලා ඒගොල්ල දරුණුයි කියලා. මේ වෙලාවේ ඊව් කොම කොමාරි වෝල්ලි වරන් ගිහිල්ලා යානාවකට දාන්න හදනවා අපහු පෘථුවියට යන්න කියලා. වෝල්ලි යානාව ඇතුළට ගිහිල්ලා කතා කරනවා ඊව්ට එන්න කියලා. ඊව් කියනවා යට එන්න බෑ කියලා. එතකොට වෝල්ලි ආපහු එනවා මේ ප්‍රධාන යානාව ඇතුළට. මේ වෙලාවේ මෙතෙන්ට තව කවුරු එනවා දැකලා ඊව් වෝල්ලි ටග් ගාලා පැත්තකට වෙලා හැංගිනවා. එන්නේ පුංචි රොබෝ කෙනෙක්. එයා පෘථුවියට යන යානාව ආපහු ඇවිල්ලා ඔන් කරලා ඇතුළට ගිහිල්ලා අර ඊව් ගෙනාවු පැලය දානවා ආපහු පෘථුවියට යවන්න. ඒ කියන්නේ මෙතන කවුරු හරි කැමති නැහැ මිනිස්සු පෘථුවියට යනවට. ඒ නිසා තමයි මේ පැලය හංගලා තියෙන්නේ. මේක ඊව් දකිනවා. ඒ වගේම වෝල්ලි අර පැලය තියලා අනිත් රොබෝ ගියාට පස්සේ එයා ඇතුළට යනවා ඒ පැලය අරන් එන්න ඊව්ට දෙන්න. මොකද ඊව්ට ඒක ගොඩක් වටින නිසා. අර මේ පැලය ගෙනාපු යානාව දැක්කේ නැහැ වෝල්ලිවත් ඊව්වත්. එයා ගිහිල්ලා මේ යානාව පෘථුවියට යන්න ඕන් කරනවා. ඒ වෙලාවේ ඊව් වෝල්ලිව ගන්න හදද්දී යානාව එකපාරම වෝල්ලි එක්කම පෘථුවියට පිටත් වෙනවා පැලයත් ඇතුළේ. මේ වෙලාව ඊව් කරන්නේ ටග් ගාලා එළියට යනවා වෝල්ලිව බේරගන්න කියලා හිතාගෙන, යාව එක්කන් ඉන්න කියලා හිතාගෙන. ඒ වගේම පැලයක් තියෙන නිසා ඊව් ටග් ගාලා ඉක්මනට ඉක්මනට යද්දී වෝල්ලි අර යානාව ඇතුළේ ඉඳන් එක එක බටන්ස් ඔබනවා. මේක නවත්තන්න ඒ වෙලාවේ යානාව විනාශ වෙන්න තියෙන බටන් එකක් යාවනවා.
ටික වෙලාවක් යද්දී යානාව පුපුරලා යනවා. ඊව හිතන්නේ වෝල්ලීටත් අනතුරක් වුණා කියලා. හැබැයි වෝල්ලී ගිනි නිවන උපකරණිකුත් අරගෙන ඒකෙන් ඉස්සරහට විදවිද හිමින් හිමින් ඊව පැත්තට එනවා. කොහොම කොහොම හරි මේ දෙන්නා ආපහු එකතු වෙනවා. ඒ වගේම මේ වෙලාවේ වෝල්ලීයා පරිසංගල තියානිරු පැලේ ඊවට දෙනවා. දුන්න ගමන් ඊව එක අරගෙන වෝල්ලීව තුරුල් කරන් කරගෙනවා. ඊට පස්සේ වෝල්ලී ඊව් මෙතන පියාඹ පියාඹ සතුටින් කැරගෙ කැරකින්නවා චුට්ට වෙලාවක්. මේරි මේ වෙලාවේ තාමත් ස්ක්‍රීන් එකේ නෙවෙයි ඉන්නේ. එයා බලාගෙන ඉන්නේ තරු දිහා අහස දිහා. එතෙක්කම වෝල්ලී ඊව් එළියේ දඟල දඟල ඉන්නවා දකින්නවා. මේ වෙලාවේ එතන යන තවත් මිනිස්සෙක් ඇඟේ වැදිලා එයත් ඕපන් කරලා බලද්දී මේ මිනිස්සයා තමයි අර වෝල්ලී උඩට නගින්න උදව් කරපු කෙනා. එයා කියනවා එයා දන්නවා කියලා මේ රොබෝව එයාගේ නම වෝල්ලී කියලා. ඒ වගේම කොහොම කොහොම හරි මේ කට්ටිය ස්ක්‍රීන් එකේම හිටපු කට්ටිය මේරි ජෝනොයි මේ දෙන්නත් යාළු වෙනවා. ඒ දෙන්නත් දැන් මිනිස්සු විදිහට කතා කරන්නේ දැන් තමයි. ඉතින් ෆෝන් දිහා බලාගෙන ස්ක්‍රීන් දිහා බලාගෙන ජීවත් වෙන්න එපා. මිනිස්සුත් එක්ක කතා බහ කරලා ලස්සනට ජීවත් වෙන්න. මේ වෙලාව අපිට පේනවා මේ යානාවේ කෘතිම බුද්ධිය එක එක වැඩ කර කර ඉන්නවා. ඒ වගේම කැප්ටන් පෘථුවිය ගැන ගොඩාක් දේවල් ඉගෙනගෙන මේ වෙද්දි. මේ කෘතිම බුද්ධිය නම ඔටෝ. මේ වෙලාවේ ඔටෝ ආපුහම මේ කැප්ටන් කියනවා පෘථුවිය කියන්නේ පුදුම තැනක්. වතුර දාපුහම ගස් පැල වෙනවා. ඒවල එක එක කෑම හැදෙනවා. මේ වගේ කතන්දරයක්. හැබැයි මේ AI එක Artificial Intelligence එක ඔටෝ ගුඩ් නයිට් කියලා කැප්ටන්ව නිදාගන්න යවනවා. ඒ වගේම කැප්ටන් යන්න හදද්දි මාපහු හිමිර නවත්තලා හැරිලා කම්පියුටර් එකට කියනවා තවත් පෘථුවිය ගැන විස්තර කියන්න. ඩාන්සින් කියන්නේ මොකක්ද? මේ වගේ දේවල් මොනාද කියලා කියලා දැනගන්න. එළියේ වෝල්ලී ඊව් සෙල්ලම් කර කර නටනට ඉද්දී වෝල්ලීගේ ගිනි නිවන උපකරණේ දේවල් ඉවර වෙනවා. එතකොට වෝල්ලීට තව තවත් එහෙට මෙහෙට යන්න බැරි වෙනවා. මේ වෙලාව ඊව් කරන්නේ වෝල්ලීව අල්ලගෙන ඇතුළට අරන් යන එක. මේ අතරතුර මිනිස්සු ඔක්කොංගම යවනවා ඒගොල්ලෝ ඉන්න තැන්වලට ඔටෝමැටිකලි රෑ වුණා කියලා. හැබැයි මේරි ජෝනුයි වතුරේ සෙල්ලම් කර කර ඉන්නවා. ඒ දෙන්නට දැන් මේ සිස්ටම් එකෙන් බලපෑමක් නැහැ. ඒ දෙන්නා සිස්ටම් එකේ වහල්ු නෙවෙයි. ඊව් මේ වෙලාව උත්සාහ කරන්නේ කොහොම හරි පැලේ අරන් යන්න ප්‍රධාන පාලන මැදිරියට. එයා කොහොම කොමාරි වෝල්ලී එක්ක හිමින් හිමින් අනිත් මැෂින්ස් වලට හවු වෙන්නේ නැතුව අර ආරක්ෂකයන්ට හවු වෙන්නේ නැතුව යන්න හදන්නේ. මේ වෙලාව ඊව් කොහොම කොහොම හරි ඇවිල්ලා කැප්ටන්ට දෙනවා පැලේ. ඒ වෙලාව කැප්ටන් ඊව්ගේ තියෙන මෙමරි එකෙන් බලනවා පෘථිවිය මොන වගේද කියලා. එයා දැකපු විදිහට නෙමේ පෘථිවිය දැන් තියෙන්නේ. වෙලාව කැප්ටන් දකිනවා එයාගේ පැලේ කොළයක් වැටෙන්න වගේ යනවා. මේ වෙලාවේ කැප්ටන් එතනින් එහාට යද්දි ඊව් දකිනවා එයාගේ සිකියුරිටි කැමරා එකේ රෙකෝඩ් වෙලා තියෙන දේවල්. එයා අර පැලේ හම්බෙලා නිහඬ වුණාට පස්සේ එයා ෂඩවුන් වුණාට පස්සේ ඒක තියෙනවා වෝල්ලියාව එහෙට මෙහෙට ගෙනියනවා. එයාව බලා ගන්නවා මේ ඔක්කොම. මේ වෙලාවේ වෝල්ලී ගැන ඊව්ටත් එනවා ආදර හැඟීමක්. ඒ අතරතුර වෝල්ලී ඊව හොයාගෙන බටයක් දිගේ උඩට යනවා කුණු දාන. ඒ වගේම කැප්ටන් මේ අතරතුර අර පැලේට වතුර දදා එයාට හිතෙනවා අපි ආපහු පෘථුවියට යන්න ඕනේ. තවත් පැල පෘථුවේ තියෙනවා නම් කියලා එයාට හිතෙනවා. මේ වෙලාවේ කැප්ටන් අනදෙනවා Artificial Intelligence එකට කෘත්‍රිම බුද්ධියට අපි ආයෙ පෘථුවියට ගෙනියන්න වැඩේ ලෑස්ති කරන්න කියලා. හැබැයි මේ වෙලාවේ කෘත්‍රිම බුද්ධිය විරුද්ධ වෙනවා. එයා කියනවා පෘථුවියට යන්න බෑ කියලා. කැප්ටන් අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. එයා කියන්නේ ඒක රහසිගත දෙයක් කියලා. කැප්ටන් කියනවා මට රහසිගත දේවල් තියාගන්න බෑ. මම තමයි මේ නැවේ කැප්ටන්, මේ යානේ කැප්ටන්. මට පෙන්වන්න මොකක්ද හේතුව කියලා. ඒ වෙලාවේ පණිවිඩයක් තියෙනවා ආපහු පෘථුවියෙන් ආපු. ඒක කියන්නේ පෘථුවිය දැන් ඉන්න බෑ. අපි උත්සාහ කරා පෘථුවිය ආයේ ඉන්න පුළුවන් තත්ත්වයට ගේන්න. පෘථුවියේ කුණු වැඩි විනාශ වෙලා යන්නේ. එහින්ද ආපහු එන්න එපා කියලා අණ දෙන්නේ මේකේ ඉන්න කෘතිම බුද්ධියට ඒ කාලේට පු ප්‍රෙසිඩන්ට්. ඉතින් ඒ විදිහට තමයි මේ කෘතිම බුද්ධිය වැඩ කරන්නේ. එයා කියනවා අපිට පොළොවට යන්න බෑ කියලා. හැබැයි මේ වෙලාවේ කැප්ටන් කියනවා ඒක බලලා මේ අවුරුදු 700කට කලින් එවපු පණිවිඩයක් දැන් පෘථිවිය වෙනස් වෙලා මේ බලන්න පැලත් පැල වෙනවා කියලා. හැබැයි කෘතිම බුද්ධිය මේකට විරුද්ධ වෙලා ඒ පැලේ අරන් අයින් කරලා දාන්න කියලා අණ කරනවා එයාගේ රොබෝ සේවකෙට. මේ වෙලාවේ මේ රොබෝ සේවකයා අයින් කරන්න හදද්දී කැප්ටන් අණ දෙනවා ඊව්ට යාව නවත්තන්න කියලා. හැබැයි මේ වෙලාවේ ඒ රොබෝ සේවකයා ඒ පැලේ විසික් කරනවා කුණු යන බටේට. ඒත් එක්කම හිමින් හිමින් උඩට එනවා. ඒ පැලේ කුණු දාන එක දිගේ බිමට වැටිලා නැහැ. වෝල්ලීගේ ඔළුවේ තමයි හිටලා තියෙන්නේ. මොකද එයා එතන ඒ බටේ දිගේ උඩර නැගනග හිටියේ ඊව්ව හොයාගෙන. ඉතින් වෝල්ලී උඩට ඇවිල්ලා මේ පැලේ යදා ගන්නවා එයාගේ බොක්ස් එක ඇතුළට අර කෘතිම බුද්ධිය එක බලෙන් යාගෙන් ගන්න හෙද්දි. හැබැයි එකපාරම කෘතිම බුද්ධිය කරන්නේ වෝල්ලීට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙනවා. කරන්ට් එක වැඩි කරලා වද්දනවා. වෝල්ලීව මෙතනින් වැටෙනවා. ඊට පස්සේ මේ Artificial Intelligence එක ගිහිල්ලා ඊව්ගේ පාවේ ඕෆ් කරනවා. ඊට පස්සේ ආවත් දානවා මේ කුණු ගොඩට වැටෙන්න එතන තියෙන බටින්. ඒ වගේම නැවේ කැප්ටන්ව මේ යානාවේ කැප්ටන්වත් හිර කරනවා. මේ AI එක යාවත් ක්වොරන්ටයින් කරනවා. යාටත් පාලනය කරන්න දෙන්නේ නැහැ. දැන් පාලනය කරන්නේ AI එක. මේ කුණු ගොඩේ ඉන්නවා ඉලෙක්ට්‍රිකල් එක එක සත්තු චූටි මීයෝ වගේ කට්ටියක්. ඒගොල්ලෝ ඊව්ගේ ඔන් වෙන බටන් එක වැදිලා ඊව් ආයේ රීබූට් වෙනවා.
යනකිට ගමන් හොයන්නේ වෝල් ලීව යා විහිර වෙලා ඉන්නේ මෙතන තියෙනවා වෝල් ලී වගේ ලොකු කට්ටිය මේ කුණු එකතු කරලා අභ්‍යවකාශයට මුදාහරින කට්ටියක් ඒ දෙන්නෙක් ඇවිල්ලා කුණු ටික එකතු කරලා બ્લોක් එකක් හදලා එළියට දාන්න යද්දී ඊව් දකින්නවා යාව එක બ્લોක් එකක හිර වෙලා ඉද්දී අනිත් පැත්තේ එකේ වෝල් ලී ඉන්නවා කියලා ඉතින් ඊව් කරන්නේ ටක් ගාලා යා එතනින් රිලීස් වෙලා යාගේ තියෙන ලේස් එකකින් එතෙන්ට වෙඩි තියලා එයා ගිහිල්ලා වෝල් ලීව ගලව ගන්නවා එළියට දාන්න ඔන්න මෙන්න තියෙද්දි මේ අතරතුර අර ක්ලීන් කරන රොබෝ එනවා වෝල් ලී ගිය පාර හොයාගෙන එයාගේ කුණු තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. මේ වෙලාවේ මෙතන තියෙන දොරක් වැහෙන්න හදද්දිම එයා වෙල්ලයි දොරේ හිර වෙන නිසා ඊවට පුළුවන් වෙනවා වෝල්ලිවත් අරගෙන මේ අභ්‍යවකාශයට යන්නේ නැතුව ආපහු යානාව ඇතුළට එන්න. මේ වෙලාවේ අභ්‍යවකාශයට ඇරෙන දොර වහනවා මෙතන ඉන්න මේ අනිත් ක්ලීන් කරන ලොකු රොබෝලා. ඊට පස්සේ වෝල්ලිව ඇතුළට ගෙනල්ලා ඊව හදනවා යාට සිහිය ගන්න. හැබැයි යා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. මොකද යාගේ අර ඉලෙක්ට්‍රික් ෂොක් එක නිසා ඇතුළේ තියෙන සර්කිට් එකක් පිච්චිලා. ඊව හොයනවා හැමතැනම මේ කුණු ගොඩයාගේ අරියන සර්කිට් එකක් හොයාගන්න. හැබැයි යාට ගැළපෙන එකක් නැහැ. ඒ වෙලාවේ වෝල්ලි කියන්නේ මේ පැලේ ගෙනිහිල්ලා දාන්න පෘථුවියට යන්න පුළුවන් කියලා. හැබැයි ඊව් එයාගේ මේ තියෙන මිෂන් එකක් නවත්තලා වෝල්ලිට උදව් කරන්න හදද්දි වෝල්ලි කියනවා මේ පාර්ට්ස් ඔක්කොම තියෙන්නේ පෘථුවියේ. හින්දා අපි පෘථුවියට යන්න ඕනි කියලා. ඒ වෙලාවේ ඊව් කරන්නේ අර ක්ලීන් කරන රොබෝවයි වෝල්ලිවයි ඔක්කොම අරන් එතන උඩ වෙඩි තියාගෙන කඩාගෙන යනවා කැප්ටන් හොයාගෙන යන්න මේ පැලේ ආපහු දෙන්න. ඒ වෙලාවේ වෝල්ලි ඊව් යනවා දැකලා අර මෙතන ආරක්ෂාවට ඉන්න රොබෝලා තව වැඩිපුර එවනවා. මේ ඉන්න AI එක මේ වෙලාවේ කැප්ටන් උත් දකින්නවා මේ කතන්දරේ. කැප්ටන් මෙතන තියෙන වයර් එකක් එහෙම ගලවලා එයා ලයිව් ෆීඩ් එකක් දෙනවා ඊව්ට කතා කරලා කියනවා මේ පැලේ අරන් ගිහිල්ලා මේ චේම්බ එකට දාන්න කියලා. මෙලා රොබෝලා ඔක්කොම ඊව්ටයි වෝලිට ඇටැක් කරන්නෙද්දී එයාගේ යාළු රොබෝලා ටික ඔක්කොම මේන ආරක්ෂක රොබෝලාව නවත්තන්න උත්සාහ කරනවා. මේ අතරතුර කැප්ටන් බොරුවට පින්තූරයක් පෙන්නලා අර AI එකව ගෙන්න ගන්නවා දැන් පැලේ මල් ළඟ තියෙන්නේ ඇවිල්ලා එක ගන්න කියලා. අපු ගමන් කැප්ටන් කරන්නේ මේ AI එකේ තියෙන ඒ සුක්කාන මේ වගේ එක එල්ලෙන එක. ඊට පස්සේ කැප්ටන්ට පුළුවන් වෙනවා මේ එල්ලී ගෙනම ප්ලාන්ට් මෝඩ් එක ඇක්ටිවේට් කරන්න. දැන් මිනිස්සුන් ලෑස්ති කරනවා පිටත් වෙන්න මේ යානාව. කොහොම හරි මේ පැලේ දාන්න ඕන තැන උඩට එද්දී ඊව් ටක් ගාලා ඇදගෙන යනවා වෝල්ලිව තුස්සගෙන එතෙන්ට මේ පැලේ තියන්න. මේ වෙලාවේ අර සුක්කානම කෘතිම බුද්ධිය කැප්ටන් නොසිකල දාලා මේ නැව මේ යානාව පැත්තකට හරවනවා. එතකොට මේ කට්ටියට හරියට ඒ ගිනියන පැලේ තෙන්ට තියාගන්න බැරි වෙනවා. මේ යානාව හැරෙන නිසා පැලෙත් බිම වැටිලා ලෙස්සල යනවා. මිනිස්සුන්වත් වැටිලා ලෙස්සල යනවා එක පැත්තකට. මේ වෙලාවේ ලෙස්සල ගිහිල්ලා එක්කම එක පැත්තක හිර වෙලා ඉද්දී උඩ තියෙන යානාවක් වගේ එකක් ට්‍රේන් එකක් වගේ එකක් කැඩිලා පෙරලිලා යනවා මිනිස්සු ඉන්න පැත්තට. ඊව් ගිහිල්ලා කොහොම හරි මේක නවත්තලා මිනිස්සුන්ව බේරගන්නවා. මේ වෙලාවේ අර පැලේ දාන්න ඕන කෑල්ල උඩට ආපු එක ඒක පහළට යවනවා ආපහු අර කෘතිම බුද්ධිය. ඕලි කරන්න එක පහලට යන්න දෙන්නේ නැතුව එතන හිර වෙන එක. ඒ කොහොම කොහමද උත්සාහ කරනවා ඒක උස්සන්න අනිත් පැත්තෙන් කෘතිම බුද්ධිය මේක නවත්තන්න හදනවා. මේක බලාගෙන ඉන්න බැරුව කැප්ටන් ප්‍රථම වතාවට මේ කට්ටිය මේ යානා වලින් ඒගොල්ලෝ යන පොඩි පොඩ් වලින් බහැලා ඇවිදින්න ගන්නවා. කැප්ටන් පොඩි ළමෙක් ඇවිදිනවා වගේ අවුරුදු 700කට පස්සේ ඇවිදින්න ගන්නවා. එයා ගිහිල්ලා මේ කෘතිම බුද්ධිය සුක්කානමත් එක්ක සටන් කරන්න ගන්නවා. ඊට පස්සේ යාට පුළුවන් වෙනවා දඟලලා දඟලලා උඩ තියෙන ඔටෝ ස්විච් එක මැනුවල් පැත්තට මාරු කරගන්න. ඊළඟට කැප්ටන් පාලනය අරගෙන ආයේ යානාව කෙලින් කරනවා. මේ වෙලාවේ ඊව් ගිහිල්ලා වෝල්ලිව තද වෙන්න දෙන්නේ නැතුව එතන අල්ලගෙන ප්ලාන්ට් එක ඉල්ලනවා. මෝට පුළුවන් වෙනවා ප්ලාන්ට් එක හොයාගන්න. ඊට පස්සේ මෝ එහාට දාලා කට්ටිය මිනිස්සු ඔක්කොම එකතු වෙලා ප්ලාන්ට් එක පාස් කරලා අරිනවා ඊව්ගේ අතට. ඊව් ටක් ගාලා ප්ලාන්ට් එක තියන්න ඕන තැන තියෙනවා. මේ වෙලාවේ මේ කෑල්ල ආපහු උඩට එද්දී වෝල්ලි පල්ලෙහාට එනවා. යා පොඩ්ඩක් තැලිලා අමාරුයි දැන් හොඳටම. එළ ඔක්කොම හිතන්නේ වෝල්ලි එයාව සම්පූර්ණයෙන් විනාශ වුණා කියලා. ඒ වගේම යානාව ප්ලාන්ට් මෝඩ් එක ඇක්ටිව් වෙලා පෘථුවියට යන්න පාර සලසලා පිටත් වෙලා යනවා. වෝල්ලිගේ කරපොත්ත බලාගෙන ඉන්නේ කෝ වෝල්ලි කියලා. ටිකකින් මේ යානාව පෘථුවියට එනවා. මෙනි ස්විමින් හිමින් අමාරුවෙන් ඇවිදගෙන පෘථුවියට ගොඩ බහිනවා. ඊව් කරන්නේ ටක් ගාලා වෝල්ලි වරන් යනවා යාගේ ගෙදරට. මෙලා ඊව් කරන්නේ ටක් ගාලා වෝල්ලිගේ පාර්ට්ස් හොයාගෙන එක එක කෑලි දාලා ඉක්මන්ට ඉක්මන්ට වෝල්ලිව හදලා සෝලා පවයකින් යාව චාර්ජ් වෙන්න උඩ මේ වහලේ විනාශ කරලා දානවා. ටික වෙලාවකින් වෝල්ලි චාර්ජ් වෙලා ආයා නැගිටිනවා. ඊව් එයාට අත දික් කරනවා අර වෝල්ලි අත දික් කරා වගේ කාලේ අවල්ල ගන්න. වෝල්ලි ආපහු හැරිලා යනවා. මොකද එයාට මුකුත් මතක නැහැ යාගේ සර්කිට් ඔක්කොම මාරු කරපු නිසා. යාගේ පාර්ට්ස් ගොඩක් අලුතෙන් දාලා තියෙන්නේ. ඊව් ගිහිල්ලා ටීවී එක දාලත් වෙන්නනවා වෝල්ලිට ගාණක් නැහැ. ආපහු හැරිලා යනවා. එයා ගිහිල්ලා පරණ විදියට ඒගොල්ලන්ව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදියට කුණු එකතු කරලා ඒක එකතු කරන්න පටන් ගන්නවා. ඊව් යනවා දුකයි දැන් එයාට වෝල්ලිට මොකද උනේ කියලා බලන්න. ඊව් ගිහිල්ලා උත්සාහ කරනවා වෝල්ලිගේ රෙකෝඩ් වෙලා තියෙන සින්දුවක් එහෙම දාලා එයාට ආපහු මතකයේ ගන්න පුළුවන්ද කියලා බලන්න. ඊව් හිමීට වෝල්ලිගේ අතින් අල්ලලා එයාට මතකයේ දෙන්න බලනවා. හැබැයි යාට මතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දුකින් ඊව් පිටත් වෙලා යන හදද්දි වෝල්ලි ආපහු තදින් අල්ල ගන්නවා ඊව්ගේ අත. ටික වෙලාවකින් වෝල්ලිට මතක් වෙනවා ඊව් ගැන. ඊට පස්සේ මේ දෙන්නා හොඳටම යාළු වෙනවා. ඒ වගේම කැප්ටන් ඇවිල්ලා හිටවනවා අර ඒගොල්ලෝ ගෙනාපු පැලේ. ඊට පස්සේ ටිකක් ඈතින් අපිට පෙන්නනවා තවත් පැල ගොඩාක් තියෙනවා. පෘථිවිය ආපහු මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට පත් වීගෙන ඉන්නේ. ඉතින් අපිට ජීවත් වෙන්න තියෙන එකම ග්‍රහලෝකය මේක දැනට හොයාගෙන තියෙන විදිහට ඒක ආරක්ෂා කරගන්න අපි දැනගන්න ඕනේ.
ඒවගේම මේ වගේ කාලයක් එන්නේ නැති වෙන්න අපි හොඳට පරිසරය රැක ගන්න ඕනේ. ඉතින් ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.